දැන් හැමතැනම කතා වෙනවා පාර්ලිමේන්තුව කැඳවන්නේ පාර්ලිමේන්තුව මොනම හේතුවකටවත් කැඳවන්නේ නැහැ කියලා රටේ රාජ්‍ය නායකයත් කියනවා. සමහර වෙලාවට ජාති අමතන්ඩ එතුමා ඉන්නේ මේ පණිවිඩය දැන්. මම හිතනවා අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මැතිවරණයකට නාම යෝජනා දීපුවායි. අපි මැතිවරණයක් බලාපොරොත්තුෙන් ඉන්න අය. හැබැයි අපි එකම දෙයයි ඉල්ලන්නේ මේ වෙලාවේදී මිනිස්සුන්ගේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරලා ඒ තහවුරු නැන් පස්සේ මේ මැතිවරණ පවත්වන්න එතකල් මේ තත්වය උඩ රටේ කටයුතු පවත්වගෙන යන්න පුළුවන් විදියට විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කටයුතු කරන්න කියලා. මේකේ බරපතලම ප්‍රශ්නේ තමයි අපි දන්න විශාල මුදලක් මේ වසංගතය පාලනය කරන්න අපේ රටට විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් විතරක් ඩොලර් මිලියන 128ක් රුපියල් මිලියන 25000ක් ඒ වගේ සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා බලපුවම රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර මුදල් ලැබිලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය පිළිබඳව කවුද වග කියන්නේ? මේ මුදල් පරිහරණය පිළිබඳව කවුද වග කියන්නේ? රුපියල් 5000ක් රටේ ජනතාවට අසරණ වෙච්ච අයට අපි දන්නවා පවුල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් සමුද්‍රි සහනාධාරයෙන් ජීවත් වෙනවා. වෙනත් සහනාධාර ලබන අය, ඒ වගේම ස්වයන් රැකියා කරන අය පවුල් ලක්ෂ 30ක් 35ක් විතර ඉන්නවා. අද එදා වේල කරගන්න විදියක් නැතුව පවුල් ලක්ෂ 56ක් ඉන්න රටේ පවුල් ලක්ෂ 15ක් විතරම රජේ රැකියා කරත් පවුල් ලක්ෂ 5ක් 6ක් ආදායම් බදු ගෙවන අය හිටියත් ඉතුරු කොටසට අද කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. 5000 සම්පූර්ණයෙන්ම ගෙවන එක දේශපාලනීකරණය කරා කියන එක අපි අමුතුවෙන් කියන්නට ඕනේ. මේ මෙතනම ඕනි තරම් එක කියවුණා. ඒක රජයේ නිලධාරින්ට අපි දැක්ක. අපි රජවන් වල ඉන්න වෙලාවේදී ගම් වතුර එනකොට නාය යනකොට සම්පූර්ණයෙන්ම ඒ ගම් වතුර ආධාර බෙදන එක ආපදා කටයුතු කරන එකේ වගකීම බාර දුන්නේ දිස්ත්‍රික් ලේකම්ලහරහ ප්‍රාදේශීය ලේකම්ලහරහ ශ්‍රේෂ්ඨ නිලධාරින්. අඩුපාඩුවක් තිබුණා නම් අපි ඒ පිළිබඳව පෙන්වා දීමක් කරා. හැබැයි අද ලැයිස්තුව හදන එකේ මූලිකත්වය ගන්නෙ මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා තියෙන වෙලාවක දේශපාලන අධිකාරිය. ඉතින් මේකෙත් අපිට කියන්නේ සාමාන්‍යයෙන් 5000 දෙනවා නම් මේ ලෝක බැංකුවෙන් ලැබිච්ච මිලියන රුපියල් මිලියන 25000ෙම්ම දෙන්න පුළුවන්. මොකද 5000ක් ලක්ෂ පවුල් ලක්ෂ 30කට දුන්නත් රුපියල් මිලියන 15000යි යන්නේ. ඒ හැම එකක්ම කරත් මේ මුදල් අපි දන්නවා නිරෝධායන කටයුතු වලට යොදවන්න ඕනේ, PCR පරීක්ෂණයට යොදවන්නට ඕනේ. විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා. රජයක් කරනකොට ඒ පිළිබඳව අපි වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ කියලා අපි දන්නවා. හැබැයි අද මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මුදල් පාලනය පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා. මීට ඉස්සෙල්ලා සුනාමි ව්‍යසනය ඇති වෙච්ච වෙලාවේදී සමහර අය උසාවියටත් ගියා. සුනාමියට ලැබිච්ච මුදල් වලට මොකද වුනේ? සුනාමියට ව්‍යසනයට මූණ දීපු අය අවුරුද්දක් දෙකක් යනකම් කූඩාරම් වල හිටපු යුගයක්. ඒ අයට කිසිම සහනයක් නොසලකපු විදියක් අපි දැක්කා. ඒතකොට අද සම්පූර්ණයෙන්ම මේ කාර්ය සාධන බලකායක් පත් කරලා මේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්න පත් කරලා ඉන්න ප්‍රධානියා ගැන මේ රටේ නොයෙකුත් මත තියෙනවා. නොයෙකුත් චෝදනා සම්බන්ධයෙන් චෝදනාවට ලක්වෙච්ච නඩු කටයුතු තියෙන පුද්ගලෙක් තමයි පත් කරලා තියෙන්නේ. පවුලේ කෙනෙක් හැටියට පවුලේ විශ්වාසනාන්ත භාවය තියාගෙන ඔහු පත් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ මුදල් මේ රටේ මුදල්. මේ මුදල් වියදම් කරන පිළිබඳව හරියට විස්තරයක් දැනගන්න හරි දෙයට යෙදවෙනවද කියලා බලන්න. අසාධාරණව මේක පාවිච්චි වෙන්නේ නැහැ කියලා කියන්න. එහෙම නැත්නම් අහිංසක දෙන්න ඕනේ මිනිස්සයාගේ අතට මේ මුදල යනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කටයුතු වලට PCR පරීක්ෂණ කරන්න මේ මුදල් හරියාකාරව යොදවනවා කියන එක ගැන තහවුරු කරගන්න අර පාර්ලිමේන්තුවේ කැඳවීමක් අවශ්‍ය වෙනවා. මොකද පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් වාද විවාද කරලා ඉදිරිපත් වෙන කරුණුත් එක්ක අපිට මේවයි තියෙන අඩුපාඩුකම් හරි අවශ්‍යතා හරි අපිත් මහ හිටපු මහදාන නියෝජිතයෝ දේශපාලනය කරන උදවිය හැටියට අපෙත් අදහස් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම තමයි මේ කටයුත්තේදී අපි දැක්ක සමහර අය කියනවා මේ වැටුප් ගන්න එහෙම නැත්තම් මේ බොහොම බාල විදියට කියනවා මේ වෙනත් වරප්‍රසාද නිසා මේ හිටපු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියනවා කියලා. මම
වගකීමක් ඇතුව කියනවා කරුණා කරලා වැටුපුත් එපා වෙනවරක් ප්‍රසාදත් එපා එනේ අනේකත් අපි බලා ගන්න පාර්ලිමේන්තුව කැඳවලා මේ කෙරෙන ගනුදෙනු සම්බන්ධයෙන් ඉතින් මම විශ්වාස කරනවා මේට වැඩිය ගැඹුරෙන් මේක ගැන බලන්න ඕනේ ඊටත් වැඩිය එහා ගිහිලා නොයෙකුත් චෝදනා ලැබපු උදවිය අද රට කරන වෙලාවක කරුණා කරලා මේ රටට මේ ලැබිලා තියෙන මුදල් ලෝක බැංකුවෙන් වෙන්න පුළුවන් මුල්‍ය අරමුදලෙන් වෙන්න පුළුවන් චීනෙන් වෙන්න පුළුවන් ඇමරිකාවෙන් වෙන්න පුළුවන් මේ ආපු මුදල් පිළිබඳව හරි පාරදුෂ්‍යභාවයක් ඇතුව කටයුතු කරන්න අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා ඒ වගේම